අමන්තා්චක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධහම්මන් මොනි රාජස්ස සුනන්තු සගගහමොකදන් ධම්ම සවනේ කාලො අයං බදන්තා ධම්ම සවනේ කාලො අයං බදන්තා සද් හම්ම සවනෙ කාලො අයං බදන්තා නමුතස්සේ භකවතු අරහතු සබබදම්මිසු අපපටි හතඥාන චාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබබ සත්තුතු මස්ස ධම්මිස්ස රස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාගෙතස්ස සබഞන සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවෙතු අරහතුෝ සබ්දම්මිසු අපපටි හතඥානෙචාරස්සෙ දසබලෙ දරස්සෙ චතුවීසා රජ්්‍ය විසාරෙදස්සෙ. සබ් සත්තුත්ත මස්සෙ දම්මිස්සෙ රස්සෙ ධම්මරාජස්සෙ ධම්ම සාමිසෙතතාගෙතස්සේ. සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සේ භගවතු අරහතෝ සබ්බදම්මේසු අප පටි හතඥානෙචාරස්සෙ. දසබල දරස්සෙ චතුවීසා රජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිස්ස රස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ තතාගෙතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්සේ සද්ධර් මශ්‍රාවක, කාරුණික ගුණගරුක, සත්පුරුෂ බෞද්ධ පින්තුන, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මිපින්මත් පිරිස, සැදී පැහැදී සෝදානම් වෙන්නේ, තතාගත ශාන්තිනායක, සම්මා සම්බුදුරජාණන් වහන්සේවිෂන්, ලෝක සත්වයෙන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබොහොද කොටගෙන දේශනා කොට වදාළ අතියුතුම් ශ්‍රේසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවේ පෙරදැරි කොටගෙන දේශනාගත්ත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාම ධර්මාණුකෝල වූ මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් ධර්මානුකූලවුත් නිවැරදිවූත් මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අතිවුතුම් වූ පරම පවිත්‍ර චේතනාාවෙනුයි සත් ධර්මශ්‍රවනය සඳහා සැදී පැහැදී සෝදානන් වෙන්නේ. පිෙනතුනි මේේ ලෝක දහතුවේ පවතින්නේ සියලෝම ධහනයන් අභිභවනය කරමින් දිනෙන එකම මහත්ඵල මහානිසංසදායක දානමය පංකම තතාගත ශ්‍රීසත් ධර්ම දානමය පින්කමයි ඒ බව සුව දහමන ශ්‍රීමක දහතුෝ ඉවර කරලා අපට දේශනා කළේ අපේ භාග්‍යවතුන් වහන්සේීමයි පිළිතුනි සංසාර සාගරයේ තරණය කරඩ බලාපොරත්තුවෙන හැමෝම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි අපි බුදුපාණන් වහන්සේ දේශනා කළේ මේ ශසනය අනුපූර් ප්‍රතිපදාවකින් යුක්තයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහටම මේ ශාසනය ගමනක් යායුතුමයි එමනං සද්ධර්ම ශ්‍රවණය කරනවා කියලකී වහමත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවනය කළ යුතුමයි. ත්‍රිපිටකේ පුරාවම සඳහන් වෙන සෝත්‍ර දේශනා අතර අනීවරණකන සෝත්‍රයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා සද්ධර්ම ශ්‍රවණය කරන ලොකුකුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරතුවක් හදවිතේ තියාගෙනම සද්ධර්ම ශ්‍රවණය කළ විතුමයි කියලා. මොකදදේ මහත් වූ බලාපොරතුවේ. මාම ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වීවා වෙනුවට සප්ත බෝද්ධයන්ග ආදී ධර්මයෙන් වැඩී දියන්වීවා මේති ශ්‍රේෂ්ඨ සත් ධර්ම දීේශනාව අතර තුරදිම මහට අතියුතුම් වූ මාර්ගයක් පලයක් අවබෝධ වීවා කියන ප්‍රාර්ථනාවන් යුක්තවම සත්්ධර්ම ශ්‍රවණය කළ යුතු බව අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ එමන භාග්‍යතුන් වහන්සේ කියලදුන්න විදිහටම අපි අද සද්ධර්මශ්‍රවනය කරමු මේ උතුම් වූ කුසලයෝ ඔබට මට ඉතාම ඉක්මම් භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සොක සහගත ප්‍රතිපදාවෙන් ආරි ධර්මාවබෝධී ශැනසී මුදෙසාාම පාර්මිවීවා කියල ප්‍රාර්ථනා කරගනින් පිණතුන අද්ද මේ උත්තුම් වූ ධර්ම දේශනාව සඳහා ම මාතෘකා කරගන්්ඩ කල්පනා කළේ ජාතක පාලියයේ සඳහන් වෙන තවත් එක ජාතක දේශනාවක් අපේ බුදු්පියාණන් වහන්සේම දේශනා කොට වදාළ තවත් එක දේශනාවක් ජාතක දේශනාවේ නම වශයෙන් සඳහන් කළොත් සාලිකේ ධාර ජාතකයේ සාලිකේධාර ජාතකයේ ආශ්‍රයෙන් අපි ධර්මකාරණ ටික අද සාකච්ඡා කරන්න උත්සහ කරමු අපේ බුදුපාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්න යෙදන තමන්ගේ දෙමවුපියංව පෝෂණය කරපු එක භික්‍ෂූන් වහන්සේ නමක් අර්මුණු කරගෙන භාග්‍යතුන් වහන්සේට ඇතැම් අයිගිහින් මතක් කළා සාමීනීමේ භික්‍ෂූන් වහන්සේ ගිහිියං ව පෝෂණය කරනවා කියලා අපේ ලෝතරා බුදුපියාණන් වහන්සේ ඒ භික්ෂූන් වහසව කැඳෙව්වා ළඟට කැදවල ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ අහනවා මහන ඔබ ගිහියන්ව පෝෂණය කරනවාද එහෙමයි ස්වාමීන එක ඇත්ත කියල කිව්වා ඒවිලේ මතක් කළ මහන ඔබ ගිහිියන් ව පෝෂණය කරන වනං ඒ පෝෂණය කරන ගිහිියෝ ඔබේ කෞුදි කියලා ආං ඒවිලේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරදුන්න ස්වාමිනිි ඒ ගිහියො තමයි මගේ අම්මයි මගේ තාත්තයි ආනවිලේ ලෝතරා භාග්‍යතුන් වහන්සේ මහන ඒක බෝෝම හොඳයි දෙවවෝපියන්ට සැලකිය යුතු මයි කියන කාරණාව බුදුපියාණන් වහන්සේ ප්‍රශංශ කළා භාග්‍යතුන් වහන්සේ කාරණාව වරන්නා කළා අප බුදුියාණන් වහන්සේ මතක් කලා මහන ඔබවිතරක් නෙවෙයි ඈත අතීතයේ පහළවෙලා අයින්නපු බොහොම බුද්ධිමත් සත්පුරුෂයෝ සත්පුරුෂ දරු තමන්ගේ අම්මව තාත්තව බෝම සනිහසිං රක බලෑගත්ත බොහෝම සනිහසින් තමන්ගේ අම්මව තාත්තව පෝෂණය කළා බොහෝම ස අම්මව තාත්තව ඇස් දෙක වගේ ආරක්ෂා කරගත්තා අප ලෝතරා බුදුපියාණන් වහන්සේ කාරණා මතක් කරලා අපි බලාපොරොත්තුවේන සාලි කේධාර ජාතකය බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නටයුනා. මහන අතීතයේ රජගහනුවර මගද රාජ්ජ රජකන් කරන කාලේ මඟදාආධිපති රජ්ජුරු රජකම් කරන කාලෙ මඟද රාජ්‍යයට ඊසාන දික පැත්තට වෙන්ඩෙ සාලින්දී කියල බ්‍රහ්මණ ඉන්න ඉන්න බ්‍රහ්මණ ගමත් තිබුණා සාලින්දී කිය බ්‍රහ්මණ ගම. ඒ සාලින්දිය ගමට ඊසාන පැත්තට වඩෙ මගද කෙත මගද කුඹුරු තියෙනවා කියල සඳහන් කළ. මේ සාලින්දී කියන බ්‍රහ්මණ ගමේ බොහෝම පොහොසත් කෝසිය ගෝත්‍ර නම් බ්‍රහ්මණය කින්ව ඔහු හුඟාක් පෝසත් කිරිය දහසක් පමණ ඔහුට ලොකු විශාල ගොවිතැන් කරන්න පුළුවන් ඉඩමක් තියෙනවා ඒ කිරිය දහසින් කිරිය පම්සීයක් පමණ තවත් අයට දීලා ව පන්සීයක් තමනුත් අරගෙන තමම වපුරුණවා අනිත්තයටත් පපුරල ඒකටිගන්නේ අපි අඳීට දෙනුව කියලා ආංගේ විදියට දීලා තමන කුඹරු ආරක්ෂා කරන ගමන් එක සේවකයක තිබ්බා ඔබ හැමදාම මේ කුඹුරු බලාගන්්ඩෙ ඔබ හැමදාම මේ කුඹරු ආරක්ෂා කරගන්්ඩ හමදම් කුම්ර පරිසංකර ග්ඩි මේ කුඹොරින් මට අවශ්‍ය කරන ද්‍රව්යන්ටික ඒ කුමර පැවුණහම දෙන්ඩ පඩි නඩිදීල සේවකයෙක්කව ලඟින් තියාගත්තා. කාරණ සඳහන් කරනවා ඒ කුඹර ළඟම ඔහුට ගෙයක් හදල දුන්න සේවක ඇතියන්ටි පයේ සේවක යට ගයක් හදල දුුන්නා අන්නගේ ඉඳගන්නේ න්න ඒගේ ඉඳගන්නේ මේ මේ සේවකය හැම දාම සාාලින්දිය බ්‍රහ්මණ ගමේ කෝසිය ගෝත බ්‍රහ්මණතුමාගේ කුඹර බලා ගන්නවා. මෙහෙම කාලය අතරේ මෙන්නම කුමුරුවලට නොදරින් තියනවා පරවත සමීපය ආගේ පරවත පාමුල තියෙනවා මහලකු ඉම්ඹුල් වනයක් කියල සඳහන් කරනවා අන්න ඒ ඉඹුල්වනි බොහෝ වූ සත්‍යන් වාශය කරනවා ඒ සත්වයි අතර ගිරවුන්ද හිටිය ගෙල සඳහන් කරනවා. නොයෙක් සිය ගනන් දහස් ගනන් ගිරවූ ඉන්නවා. මෙන්න මේ ගිරව් ඉන්න අතරේ. මේ ගිරා පවුලේ ගිරා රජ්ජුරුවන්ටත් ගිරා දේවයටත් දාව අපේ ලෝතුරා සම්මා සබුදු පියාණන් වහන්සේ. එදා බුද්ධාංකුරයායණන් වහන්සේනමක් විදිහට සංසාර සාගරයේ සැරිසරණකොටේ අපේ මහ බෝධිෂත්වයන් වහන්සේ විදිහට ඒ පවුල ගිරා කුමාරය වෙලයි පුදුනා. සඳහන් කරන ඉතාමත්ම දැකුම් කලු ඉතාමත්ම ලස්සන කිසිම අංගවි කළ තාවයකින් තොර ඉතාමත්ම සුන්දර ශරීරයේ සියලු කොටස් අවශ්‍ය කරන තරමට මේ සැකසිලා තියෙන සම්පූර්ණ වෙච්චේ රතුපාට තුඩ තියනෙ ඔල්ලින්දයට හා සමාන ඇස් තියන රතුවන් පාද තියන ගිරාකුමාරය වෙලා ඉපදිලයින්නේ. කාරණා පැහැදිලි කරනවා අනික් ගෙරවුන්ට වඩා විශේෂයි වෙනස් කියලා මොනරෙක් තරං හොඳින් හැනු මොනරෙක් තර මේ ගිරා කුමාරයා විශාලයි කියලා. ගැල්නබක් පමණෙ ශරීරයේ තයෙනව කියන කාරණාවයි පැහැදිලි කරන්නේ එමනම් කාරණ දක්වනවා මේ ගිරා රජුරෝත් ගිරා දේවියත් වයිසිරි ගිහිල්ල ගිරා කුමාරයා හොඳට වයිසිං වැඩුුණම් අම්ම ඉතාත් අයි කතා කරලා කියන පොතේ අදින් පස්සේ අපේ රජයේ ඔබට බාරයි අදින් පස්සේ මේ සියලු ගිරා පවුල රැකගෙන. මේ ගිරා පවුල ආරක්ෂා කරගෙන යාම ඔබට ඔටුන්න බාරයි පුතේ කියල. ගිරා අම්ම ගිරා තාත්තා රජය පවරනොහ. සඳහන් කරනවා. රජයේ පවරපු දවසේ ඉඳලම අම්මටයි තාත්තටයි ගොදුරු හොයාගෙන ගොදුර හොයාගෙන එන්ඩෙ ඇන්ඩෙ දුන්නේ නේ කියලා. ගොදුරු පිණිස ආහාර අර්ගෙන ඉන්ඩ අන්ඩේ යාමගෙනවත් යන්ඩ නිවිසින් එලිීටවත් යන්ඩ දුන්න නෑ. ඒ තරන් දෙමපියන්ව ආරක්ෂා කරනවා. ගෙඩා රජ්ජුරුව වෙලත් තමන්ගේ අම්මම තාත්තාව පෝෂණී කරනවා. ඒ තරන් මම්මට තාත්තර සෙනහිවන්තයි. මහපුදු ආකාර්ශණහසක් තියන්නේ කාරණා පැහැදිරිි කරනවා ඇයි මේ යන්ඩ දෙන්න ඇත්ති. අම්මයි තාත්තයි බොහෝම වයුරුදයි ගිරා අම්මයි තාත්යි බොහොම වයිසයි ඒගොළුන්ගේ ජීවිතය අනතුරේ වැටන්න පුළුවන් ඒගුළුන්ගේ අධ්‍යක තටු දෙක පරන්නතුව ඇන්න පුළුවන්. වයිසර ගිහින් නිසා හුඟක් වේගෙන් පියාබඩ බෑ වෙනත් අයිගේ ගොදුරුවෙන්න පුළුවන් ඊට වඩා විශාල ලොක සත්වයෙන්ට ගදුරු න්න පුළුවන් බැරි වෙලාවත් පියාමගෙන යනකොට බිමට වැටුණොත් ඊට වඩා මහපොලව ඇවිජෙන සතකුගේ ආහාරයක් වෙන්න පුළුව නිසා සියල්ලට වැඩිය ගිරා අම්මගේ තාත්තක ජීවිතය හැරි වටිනවා ආන්ගේ නිසා ගිරා අම්මගේ තාත්තක ජීවිතරැක ගණ්ඩි උදේඉන්දර රෑ වෙනකම්මේ ගිරා රජ්ජරෝ බෝසත් රජුරු කටිටු කරනවා සඳහන් කරනවා හැම දාම හිමාල පර්වතයට ගිහිල්ල තමන්ගේ පිරිසත් එක්ක ඇල්හාල් කාල අනුබව කරලා පැනුත් බීලා නිත් හැමෝම හිස්සතින් ගෙදර එනකොට මේ ගිරා රජ්ජුරු තමන් කාල. වතුරත් බේලා මේ ගිරා තුඩේ ඉතියාගෙන ගෙරා හොටේ ඉතියාගෙන ඇල්හල් ගෙද රගෙන නෝ කියලා මුකොට දෙමි. අම්ම තාත් අපෝෂණය කරන්න අම්ම තාත්තාව ජීවත් කරවණඩ. අම්ම තාත්තව රැකගන්ඩ පිණසනමිත් අපිට කොයි තරං ශ්‍රේෂ්ඨ උදාහරණයක්දමී අපට දෙන්නේ අප ජීවි අප කොයි තරන්කාර බහුට ජීතයක් දෙැතම මෙලවට ගත කරන්නේ. අපි එහොත් අම්මව තාත්තව බලඩිගේ නැද්ද කියල අපි කියඇයි අපට කාලී කොහෙන්ද අපි මේ ලෝකෙ ගැටගහන්ඩ වගේ ඒ ගැට ලෙහන්ඩ වගේ උදේන්දර රෑවෙනකං වෙහෙසිවා එහම වෙහසින අපිට අම්මව තාත්ාව බලන්නන්න කාලයක්නේ. අම්මව තාත්තාව බලන්නේන්න වෙලාවක් අපට නේ. අපේ වැඩුවත් අපිට කරගැන්ඩ වෙලාවක් නැතිකොටේ අපි කොහෙස කොහෙවත් ඉන්න බලන්නේ යන. එහෙම අපි කතා කරන්නේ. නමුත් පින්නචනි පෙර ඈත අතීතයේ රජවුරු පවා තමන් කරන රජකංකරන එකත් පැත්තකින් තිේලා අම්මව තාත්ව පෝෂණය කල. එකට අපේ මේ ශ්‍රී ලංකා දීපයේ ප හලුන අගබෝවාදී රජවුරු. ද දර රෑවණකං රාශනය ඉඳගෙන මුළ ටම පාලනය කර නොම මුළු ලෝකේ සියලු වැසියාම මගේ මගේ දරුව කියන චීතරම් රටපාලනය කරන්න එහෙම රටපාලනය කළත් තමන් රාජාශනය දෙගෙන ආහාරටික ගන්න කලින් ඉස්සෙල්ලාම ගිහිල්ල හොයල ලන්නේ මගේ අම්මා ආහාර අරගෙනද මගේ තාත් ආහාර අරගෙනද මම කොේ තරම් කුසගෙන හිටියත් අම ත්ත බඩිගින්නන්නේ යෙමන් හරගන්නේ නෑ. අම්මවතාත්තාව පෝෂණය කළ. කොයි තරං රජකන් කළත් වෙන කෙනෙකට නම් අම්මගේ තාත්තකගේ ඇඳුම් හෝතන් ඉඩිදුනෙනේ. කොයි තරං රජකන් කළත් රජ්ජුරුවම ගිහිල්ල අම්මගේ තාත්තගේ ඇඳුම් ඇනුම් ශෝදනවා පිටවුලල හොඳයට ඇඟ පිරිසිදු කරවෙලා වතුර කලගෙඩි අරගෙන නාවලා අම ඔතාත්තාව රජුරුව විසින්ම පෝෂණය කලා හිස පීරලා අත්පාවල තෙල් සම්බාහනය කරලා අම්ම තාත්ව පෝෂණය කරවා. ඒ ඇතින් බලාපුහාම වෙලාව නෑ කියන හැබැවටම කියන්න ඕනට කොයි තරං වෙලාවත් තියෙන කොට දේ අපි කියන්නේ අපට වෙලාව නේ කියලා. රේට නිදාග්ඩ යනකොටත් කොයි තරං වෙේෂ වෙලා හිටියත් අම්මගේ තාත්තාගේ කහුල් දෙකළඟ දනගහලා වන්දනා කරලායි නිදා ගඩම මේ රජූරු යන්නේ ඒ අපිට තු නාදර්ශ අපි කල්පනා කරන්නඩෝනි අපි රෑට ගෙදර ගියත් දේ ඉන්ද්‍ර රෑවෙනකං ගෙදරණය කියමුකු අඩුමතරමේ අම්ම ඉතාත්තා ඉන්න කොටේටත් එබි බල්ල අම්මිතාත්ත සනිපෙන් ඉන්නද කියල බලුද සමාහල්ලාට අම්මතාතාන් ඉින්ද ගිහිල්ල ඒගල්නුගේ කකුල්ද කල්ලලා අපි වැදද මගේ අම්්‍ය තාත්තේ ඔය ගොලු නිසයි මංඟද මෙතන ඉන්න කියලා අපිම ගෞරෝවයක් කොත් කියලාද. ඒ ඇතිං බෙලුත් අපි කොයිවාගේ තැනකද ඉන්න මනුස්ස ධර්ම පිරිහිලා ගොුණ ධර්ම පිරිහිලා අපි මේ යන්නේ විනාශයෙන් විනාශකටේ. අද අම්මල දන්නේනේ දරුවන්ට සලකණ්ඩෙ. තාත්තල දන්නේනය දරුවන්ට සලකණ්ඩෙ. දරුව දන්නේනේ අම්මලට තාත්තලට සලකණ්ඩය ඥාති සග්‍ර හිටු කරඩ. ඉස්සර කිරියම්ම බිීද ගත්තහම කකුල් දෙක දික්කරගෙන ඉඳගත්තහම ඒ කකුල උඩ බැරිවෙලාව තව පුංචි ළමය පැනල හරි ගියොත්ඒ ම ලඟට අරගෙන මතක් කරනවා පැනපම්පුතේ යනි පැත්තට ඔහොම කවදකත් අගවුරු කරන්න පහ. ළඟට අරගෙන කියලදින උපුතේ ධනගහල වැඳල සමාව ගනිින් ධනගහල වැදර සමාව ගනි උඹොෝ කරගත්ත මහලක වස වැරද. ම කියලා කාරණම් මතක් කරලා නැවත කකුල් දෙක වකුටු කරගෙන ඉතිනින් දරුව පිටත් කලා උගන්නවවා මහා විශාල පාඩුවක් පුතේ ගුරුවරුන්ට සලකාපා. වැඩිහිටියන්ට සලකාපා. අම්මර තාත්තර යුතුකම් ඉුටු කරාපන්. මේ විදිට ගුණධර්ම අපට පුංචි කාලයේදී කොයි තරං ඉගෙන්නුවද. නොවත් මෙහෙම ගුණධර්ම අද සමාජයේ පේඩ්ඩ තියනවද තියෙනවා හබැ වියකීගෙන විය කීගෙන ිනවේ මිලිනවේගෙන නැතිවේගෙන නැතිවේගෙන අන්දනවා නමුත් හැබෑවටම අපි මනුස්සු ලෝකට අපපු හගාාව පින්වන්ත වෝ අපි ළඟහර මේ ගුණ ධර්මතාම ඉතිරිවෙලා ටික් කරතියනවා ඒ කවුරු නිසාද වෙන කවුරුත් නිසානඒ අපේ භාග්‍යවත් බුදුපියාණෙන් වහන්සේ නිසා එහෙමනං මේ ගිරා කුමාරයා රජය ලබාපපු දවශයඉන්දලා තමන්ට පුොුහන් උපරිමේටත් එහා ගිහින් අම්මව තාත්ථාව පෝෂණය කරනවා රැකගන්නවා ආරක්ෂා කරගන්නවා පනුවගේ පනවා ගෙරක ගන්නවා. ඒ තරම් අම්මට තාතරසිනිස. එහෙමන මේ විදිහෙට අම්මව තාතාව රැක බලාගෙන ඉන්නකොට. ගෙරව්වගයක් එවිල්ල පණවිඩියක් දෙනවා ස්වාමීණි. මගදකෙත පැහිලා ස්වාමීන්නේ. මගදකෙත පැහිලා ම. කෙතේ කුඹරුවල හොඳයට සරු සාරට කරල් බරවෙලා. අපි මේසා විශාල දුරක් ප්‍රාමනුවට වඩා අපි මඟද කෙතට ගිහිල්ල හාල් අනු බව් කරුම්. එහම කිව්වෙන් පස්සේ පරක්ෂා කරන්න තවත් ගෙරව්වගයක් පිටත් කෙල්ලරෙනවා. ඒගොල්ලො ඒ කුඹරු පරිීක්ෂා කරල ඒගොල්ුන්ගගේ හොටවලු වීකරලො තියාගෙන ඇවිල්ලා ි රජුනට තක්කනවා මේ තමයි ඒකුම්රෝල තියෙන වී කියලා රජ්ජුරුව එක එහෙලාම තීරණය කරනවා හොඳදයි එන අපි යමෝ හැම දාම හිමාලට යන එක නතර කරලා දැම් මේ මගතිකෙතය කුඹරුුවල හාල් අනු බව කරන්නට එහෙම කිව් හම මේ සියලෝවම දෙනා එකතුවෙලා දැම්ම සාලින්දිය කියන ගමට ඇවිල්ලා ය ගෝත්‍ර බාහ්මනතුමාගේ කුඹරට බැල තමයි මේ ගොල්ල ඔක්කොම හාල්කන්නේ. ඔක්කොම හෙදෙන හාල් කාල කාලා විනාශ කරලා මේ ගොල්ලො යන්ඩයනවා. මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ තෙරමට. මෙතන සඳහන් කරනවා මේ සේවකයක් කුඹරට බැහැල පුදුම් විදිරි උත්සාහ කරනවා මේ ගොලුන් එලවන්ඩේ. තමත් දවසක් දකිනවා එක විශාල ගිරවෙක් කැපිලපේන ගිරවෙක් කාල මදිවට තව අරගනත්යෙනවා. මං මේක ගිහිල්ලා ස්වාමියයට කිව්ව නැත්තන් මට ප්‍රශ්න ගොඩයි මටයි අවසා නිදිමී නැයි පීවඩු වෙන්නේ. සේවකය ගිහිල්ලා. කෝසිය ගෝත්‍ර බ්‍රහ්ණතුමාට කාරණාව මතක් කළා. ඒවිලේ කිව්වා ඇවිල්ල කාලයනවා විතරක් නෙවෙයි ඔක්කෝමිටික කාලා ඊට වඩා තව අරගෙනත්වයෙනවා. හැල් කෙතෙනනම් සමුෘධිමත් හැබැයි එච්චර කාලයක් ස්වාමීනී සමෝධිමත්ති දිහිරන තියන්නේ. මේකෙට මොනවාම හරි උපක්‍රමයක් කරලා කුමර රැටගණ්ඩෝනිි කෙළකිව්වා. ආං එහෙම කාරණා මතක් කර පුහම බමුණගේ කට අවධ කරලා මේ සේවකයට මතක් කරනවා. මට පුොළු හන්දේ ගිරවව අල්ලලදන්ඩෙ. කොහොමද මදු අටවන්ඩ දන්නවදි කෙලෙහුවා. එවිලේ ඕස්වාමිනි පැහැදිලි කලාා අස්කෙදි වෙලින් රැහැණින් කරපු මද්දක් කටවලති ඇඩිකිව්වා. කාවද ගිරා රජ්ජුරුවෝම අල්ලගන්ඩ. මොද මහත් වූ සෙනහසක්ිපදුනාා බ්‍රහ්ණතු මාට අනේ ගිරව මට දකිින්ට තියන්වන්න. මෙච්චර ලස්සන මෙච්චර පිරපුන් මේ ගිරෝ මට බලන්න පුළුවහන්නඒ නිසා අල්ලල දෙින්ඩි කිව්වා අන්න ඒවෙලා මේ සේවකයා බොහෝම සතුටින් ගිහිල්ල මුද බොහම සතුටින් මට ැ බැන්නේ නෑ සිටතුම බ්‍රහ්මණතුමා මට බැන්නේ නෑ ගිරව අල්ල දෙන්න කිව්වා ආං ඒ නිසා ගිරව අල්ලන්ඩ අශ්ව කෙන්දෙන් පේන නැතිවෙන තරමට මහලකු මද්දක් එෙදවා ඒම මත්්දක් හදල නොපෙනෙන්ට කාටවත් තිබ්බා ඊළඟ දවශය ගිරවුන් ඇවිල්ල වී කණ්ඩේ ඒගොලු කුමරට එනකොට බෝසතාාණන් වහන්සේ බෝසත් ගරා රජ කුමරටාව කුමරට ආපු ගමම කකුල තියෙනකොටම තේරුණා මද්දකට අහුනා කියල බෝසතාාණන් වහන්සේ. සඳංකරන කවරු හරල්ල කැ ඩයි තිබ. දස්ගානක් හශවෙල හසශ වෙලම මේ සේවකයා මේ ගිර රජ්ජුරුවන් අල්ලගටා දැන්න. නමුත් ආපෝ ඊළඟ දවශම ගිරා රජ්ජුරුවන් අහුවවා. පෙනතුනි රජ්ුර කියන්නේ කොයි තරං ශ්‍රේෂ්ටි කෙනෙක්දේ ගරා රජ්ජුරෝ කල්පනනා කරනවා මාවදැන් පුඩුවකට ආහුනා එකැන මත්ද මාවද මද්දකට අහුනා හැබැයි මද්දට ආහුනා කියලා මම දැම්ම කෑගැහුවොත් මාත් එක්ක ඉන්න මගේ ගිරා පිරිස. ගොල්ල ක්කොම ෑ ගහගෙන විලාපදී කියෙන මෙතනින් පියම් බල ගිහිල ජීවිත බේරගන්නවා නමුත් ඒගොල්ල ඔක්කොම ජීවිතය බේරගනී හැබැයි හුඟාක් කොස ගින්නයන්නේ ගිරා රජුරෝ විදිහට කල්පනා කරනාව මම කියන්නේ මහරජ මම ජීවිතය ආරක්ෂා කරවා වගේම මේගොල්ලුන්ගේ කුසත් පුරුවන්ඩෝනි පිනිති රජවර කියනෙ කො ර ශ්‍රෂ් ජතියදක කියන කාරනාවත් මෙතර පැහදිි කර. එහමන ගෙරා රජුරුව හිතනවකමක් නෑ මාව මේ විදිහටම පුඩුවට අහුනාවේ මේගොලු කාල බීල පතුරත් බීලි වෙරන කම්මන් සද්්‍යන කරන්නවා ගහ. පුඩුවට අහු වෙලා දැන් ඉන්නවා. මෙහෙම ඉන්න වෙලාවෙේ? ඔක්කු මනිත් ගිරව හැල්හල් කාල වතුරත් බීල එහෙට මෙහිෙට පියාම පියාම ඉන්න වෙලාවේ අන්න ඒවෙලේ තමයි මරණ බයින් තුන් වතාවක් නාද කරනව කියලා සඳහ කරනවා යිෙන්. ආංග වෙලාවේ සියලුම ගිරවුන් කුමරින් අහසට පැනනැකිල. පියාඹල නිවස් බලා ඇන්ඩ පිටත්තු වනා කියල සඳන් කරනවා නවත කිසි කෙනෙක් ආපස්ස නම් පිටිපස්ස නං හෙල්ල බැලවුුණේ. බෝසත් ජිරාරජ්ජුරෝ කල්පනා කරනවා. මෙච්චර ඥාතන් මගේ ඉදලත් මගේ මෙච්චර ඥාතීන් ඉඳලත් නැවත පිටි පස්වත් හෙල්ල බලබපු කෙනෙක් මෙතර නැද. වින් මොනවාගේ පාපකර්මයක් කලාා දෙ දන්න නෑ. මේ තරම් මගේ ජීවිතය මෙහි මනතරේ වැටින්ද. එහෙම කියලා කල්පනා කළා. මොනවාගේ පවක් මංකරගණ්ඩ ඇත්ද. එහෙම හිතුවා. ගෙරව් ඔක්කෝ මහසට පැනැගිල පියාමගෙන යනකොට ගිලාා රජ්ජුරෝන්ගේ හඬ ඇහුුණ සේවකඇයට. සේවකය කවද හුවෙලා ඉන්න කියෙලා බලන්න මෙතන් එනකොට තමන් මෙච්චර කාලයක් නෙවෙයි. ගල අටෝපු දසයෙන්ම මහලොකු මහන්සයක් නැතුව ගරා රජුරෝන් අල්ලග ැන කළ සතුට අදදක බැඳගෙන බ්‍රාහ්මණතුමාළඟට කෝසය ගෝත බ්‍රහමණතුමාළඟට අර්ගෙන යවා අධකත් බැඳගෙන අතින් අල්ලගෙන ගැල්ලබක්තරං විශාල ශරීරයක් තියෙන ගෙලා රජුරෝන් රගයනවා ගෙරා රජුරෝන් අර්ගෙන ගිහිල්ල එදා බ්‍රහ්මණතුමාගේ අතන් තියෙන බ්‍රාහ්ණතුමා මේ පුළුව ලෙහෙලා අදධකත් ලෙහෙලා තමගේ ඇකේ අර්ගන්නවා. ඇේ උඩින් තියාගන්නවා. තියගෙන බෝමශණහසින් බෝමාදරින් හිස පිරිමදිනවා. හිස පිරිමැදා අහනවා පිරිමඳවින් අහනවා පුතේ ගිරා පැටියෝ. අන්ගිරවුන්ගේ බඩට වඩ ඔබට විශාල සිරක් තියෙෙන්. අගිරවුන්ගේ අනිෙච්චිරවුන්ට වඩා විශාල සිරුරක්තින් අනික් ගිරෙවුන්ට වඩා විශාල බඩක් උබට තියෙන්නේ එච්චර විශාල ශරීරයක් තයනෙ නිසාද කොඹරෙන් කාල මදිවටදේ නැවතාය තව අරගනයන් එහෙ මැව්වා. ඉට පසේ නැවතාහනවා ඒම නැති නං කොටුවක් පුරුවන් තියෙනවද අටුවක් පුරුවන්ඩ තියෙනවාද. ඒකරද මේ වී අරගෙන යන්නේ එහෙම නැතිනං මේ කාලවී මදිවට තවාරගෙන යන්නේ මාත්‍යක වෛරයක් එහෙම තියෙනවාද මාත්‍යයක තරාවක් එහෙම තියෙනවාද එහෙම ඇහුවෙන් පස්සේ එදා ගෙරා තුොඩින් මතක් කළා කෝසිය බ්‍රහ්මණතුමනි ඔබ සමඟ මට කිසිීම අමනාපයක් නෑ ඔබ සමඟ මට කිසිීම තරහක්නේ ඔබ සමග මට කිසිීම වෛරයක් නේ. මට පොරුවන්ඩ අමුතුුවෙන් කෙල කොටුවකුත්න්නේ මට තියෙනවා විශේෂ කාරණත්තුුණ ඒකටයි මමත් කාලා තව මේ වී අර්ගෙන යන්න කිව්වා. බ්‍රාප්මණතුමා අහනුව මොනෝදී කාරණාතුුණේ ඒවිලේ මතක් කළ මට තියෙනවා නායකින් මිදෙන්ඩ ඟට මට නයට දෙෙන්ඩ ඊට පසේ නිධානයක් තැම්පත් කරන්න කිව්වා. ඒවිලේ මතක් කරනවා ගිරා පැටියෝ මට තේරනිිනය කිව කාරණාව තවත් පැහැදිලි කරන්න කිවවා මොකදදිකිවව කාරණාව සඳහන් කරනවා නයකින් මෙදන්ඩ තියෙනවා නයට දෙෙන්ඩ තියනවා නිධානයක් තැන්පත් කරන්න තියෙනවා. මොකොද්දීෙලෙ වූවාම මතක් කළා කෝසිය බමුණ තාම මට ඉන්නවා දරුවෝ ඒ ගොල්ලුවුන්ගේ පියාපත් පියාමන්්ඩ පුළුවොන් විදිීටවත් හරියට සැකසිලනේ. ලදරුවූ පුත්‍ර පැටවුමට ඉන්නවා. ඒ ගොල්ලොන්ව තාත් අ දෙමව්පියෝ විදිහට මං පෝෂණය කරන්න ඕනේ. තාත් අවිදිහට දෙමව්පිය අපි නං. ආහිංික පැටවුව පෝෂණය කරඩෝනි. ඒගොල්ලොන්ට තනිවුම ජීවත්තෙන්ට බැෑ. ආං ඒ නිසා ඒගොල්ලොංගොම පෝෂණය කරණ්ඩෝනි ආං ඒකටයි ම මේ වීගෙනයන්නේ. ඒම නම් මොලින් පැහැදිරි කළා ආං ඒකටය බ්‍රහ්මණය මංකිව්වේ මට නට දෙන්ඩ තියෙනවා කියලා. එහෙනම් සඳහන්කලාා දෙමවපියවෝ අපට නයිට දීලයිමිතිීන්. ඒකයිම සඳහන් කරන නයට දෙඩ තියෙනවා එසකට නයියකින් නිදහස් වන්න තියෙනවා කියල කිවීමකක්ද. ඒවෙලේ පැහැදිරි කලා මට ඉන්නවා අබල දුබල වෙච්චය ශරීරයෙන් ජරාවට ගියපු වයිශට ගපු මගේ දෙමෝපියෝ ඒගොල්ලුන්ගේ ශරීරයත් දෙරල දිරල දිරලා ගිහිල්ලයි තින්නේ තරුණකම නැතුවටම නැත්තරම ගිහිල්ලයි තියන්නේ. ඒගොල්ලොන්ට වෙන ැන්තැන්වල ඇවි දැවි දාහාර කණබේ. ආහාර හොයා ග්ඩ බෑ ආහාර පැක් නැතූගෝ ජීවිතය නැතුවයවා. ඒගලුි ජීවිතය දරුව විදියටට අපිරකින් දෝනි. ආගේ නිසයි ම මේ නයිකෙන් මිදන්ඩයි මෙන්නම ආහාර ගෙනියන්න කිව්වා. ඉන දෙෙන් කාරණ දෙකක් අපි දන්නවා. නට දෙන්ඩ තියෙනවා ඒනෙ දරුවග පෝෂණය කරන්න තියෙනවා. ඒැනි දෙමෝපියෝසින් අයයක් දින දරුවන්ට දරුවන් පුංචිලේ ප ේෂණ කර වසුමත් කරන. ඒ පැහැදිලි කර ඊළඟට සඳහන් කරනවා නයිකින් මිදෙන්ඩ තියෙනවා අම්මගේ තාත්තගේ අයිබරරිින් නිදර්ශන නම්මන් ඒගුල්ල පෝෂණය කරරු ඊළඟට සඳහන් කලා එසකට නිධානයක් තැම්පත් කරන්න තියෙනවා කියෙ කිවීම කක්ද ඒවෙලේ සඳහන් කරනවා කෝසය බමුණ නිධානයක් තැන්පත් කරන්න තියෙනවා කිය කියන්නේ මාත් එක්ක ඉන්න අනිත් පැඩිහිටියවවා ම රෙ රජුරෝ දිහට. මංම මේ ැෙලේ නායක ඇවිදිහිට. අරංගෙන වී දරුවන්ඔයි දෙමෝපියොන්වයි පෝෂණය කරල පියාමගන්න බැරි. ලෙඩවෙච්චේ වයිසටි කියියපු නමුත් තවත් රෝගී ස්වභාවන්නට පත්තෙච්චේ ආහාර තනිම හොයාගෙන කාලා ජීවොත්ත එට ැරි අහිංසකය ඉන්නවා. ආංගේ රැලි අහිංසකයන්ව. මම පින් කැමතිව ඉතිරිවිෙනනාආහාර ටික ඒ ගොල්ලුන්ටත් මන්දිනවා. ආංගේකය. ආන්ගේ කාරණාවයි පැහැදිලි කළේ මට නිධානයක් යම්පත් කරන්න තියෙන කියලා. අනුගාමික නිධානයක් තමන් කරගත්ත පිම්පව් පහාය ගමන ඒසු පිටිපස්සිංගෙනවා. අතනොහැර එන හෙවනෙල්ල වගේ තමන් කරගත්ත පිම්පව් තමන් පිටිපසින්ගෙනවා. කරගත්ත පිණුත් අපේ පිටිපසින් හැමදාට වෙනවා. විපාක දෙන්ඩෙ කල්ලල් බලබලා අප පිටිපසසිංගෙනවා ගේ කාරණා පැහැදිරිි කරපුහම බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේ මේවාගේ තිරිසං සතෙක් මම දැකලනේ. මිනිස්සුන්ට වඩා තිරිසංයෝනයේ ඉපදිලා හිටියත් මේවාගේ සත්‍යයෙක් කොයි තරං උදාරයිද කොයි තර ශ්‍රේෂ්ටයිද මේ ගිරාපෝතකය ඇවුනත් ඉතාමත්ම ශ්‍රේෂ්ටයි මේ ගිරාපෝතකය ඇවුනත් ඉතාමත්ම දැහැමී කියල හිතර සියලු ගෙරවුන්ට මතක් කරනවා කැමැති පරිදි ඇල්හාල් අනු බවකරව කියලා. සියලු ගිරවුන්ට මගේ මේ සියලු කුඹරු මම් දන්දිනවා. ඔබගේ ගුණේ අහල ම මේ දන් දෙෙන්නේ. එදා ගෙරා තුඩින් මේ විදිට කාරණා මතක් කර පුහාම. බොහෝම සතුරට පත් එච්ච කෝසිය ගෝත්‍ර බ්‍රහ්මණතුමා ඉතාමත්ම ප්‍රියවූ පොත්‍රයෙක් වගේ තමන්ගේ දරුවෙකු අත අරගන්නා වගේ මේ ගිරා රජ්ජුරුවන්ම මොදු මොලක් අතින් බැමින් මුදල දැම්ම. ලෙහෙල දැම්ම ගැටගහල තිබුණු කකුල් ලෙහෙල දැම්ම. සමාවගත්ත ගැටගැහුවට සියවාරයකට වඩා පැසවනලද තෙල්වලින් පාද සම්බාහනය කළ ොඳරු පුටුවක තියල ඉන්දවල රත්තරන් තැටියක දාලා සඳහන්කරනවා මී සහ විලද හකුරුත් එක්ක කන්න දීලවතර පෙවී්වා කියලා. ඊද පසේ ගිරා රජ්ජුරයෝන් අතගමින් මතක් කරනවා. ඔබවාගේ සත්පුරුෂය කෙනෙක්වේ නැවත දකින්නම බෝම කැමති ඔබවාගේ සත්පුරුෂයෝ මේ මනුස්සලෝගගේ බොහෝම දුර්ලබා ගිරා මහරජි කියලමතක් කලා. අන්න ඒ වෙලාවේ ගිඩා රජ්ජුරුවෝ අනුශාසනා කරනවා මේ බ්‍රාහ්මණතුමට බ්‍රහ්මණය අප්‍රමාදීවෙන් පංකර ගන්්ඩ. කුසල් වඩැන්ඩ දඩු බාතබා ඇත්තන් කිරෙහි දන්දෙන්ට. කුසල් වඩාගණ්ඩෙ. ශ්‍රමණ බ්‍රහ්මණයන් ආදී උතුමන් වහන්සේලා පොදා ගණ්ඩ. ඒ ්‍රේෂ්ට පින්කම් ජීවිතති හොඳවට ඇතිකර ගණ්ඩෙ ලෝබීවින්්ඩි පා කියල කාරණා පැහැදිලි කළ කහෙම කාරණා මතක් කරනකොට පොදු මාකාර සතුටකින් එදා පටන් බ්‍රාහ්මනතුමා මතක් කලාා දහසක් කිරියක් තරං විච්ච මගේමි කුමරු අට කිරියක තරම් විතරක්ම මාර්ගෙනෙ ඉතිරි සියල්ලමං ඔබට ඔබේ පිරිසට ආහාර පිණිස දෙනවා කාලා ඇතිතරං ආහාර අර්ගෙන ඇති තරං අරගෙනයන්ඩ එහෙමි කියල කාරණා පැහැදිලි කලා මතක් කරනවා සතුටුකරවල ගෙරා රජතුමනි පුොළහන් තරං එක්මනිින් ඔබේ ගෙදරට ියන්ඩ. ඇස්ටවෙලින් කඳලු වගුරු වගුරු ඔබේ ගිරා අම්මයි ගිරා තාත්තයි හුඟාක් බයිවෙලා බලාගෙනනැති මගේ මගේ පුතාට මොනෝ දනේ කියලා. ඒ නිසා තවත්මම් ොහොතක්වත් මෙතර ඉඳපා. ගිහිල්ල. ඒ දෙමවපියන්ග සතුු කොරුවන්ට. ඒ දෙමවපියන්ග පුදුමු කරවන්ඩ ඒ දෙමවපියන් ඇස්වෙලි එලියට ගලන කඳුලු නතර කරල දාන්ට එහෙම කාරණා පැහැදිලි කරපු හම් අනුශාසනා කරපු ගෙරා රජ්ජුරෝ කුමරට ගිහිල්ලා වී තරගෙන කාල වතුරත් බීල අම්ම ඉතාත්ත එලඟට ගියා ඒගොල්ලු බොහෝම සතුට වුණ අන්ඩායන්ට හිටිය අම්ම ඉතාත්තයි මත කලා අම්ිතතාතිේ ා ම නාවන එහම කාරණා පැහැදිි කරපපු වෙලා වේ අනත් වටේන්න ගිරාපිරි සැවිල්ලහනවා ඔබ කොහොම ජීවිතේරක ගෙනාව කියලා. ඒලේ මුල ඉඳලාගේ දක්වාහම සිදිවන රණාව පැහැදිරිි කළ සඳහන් කරනවාම බ්‍රාහ්මනතුමා එදා ඉදල මුලු ජීවිතයේ නිමා වෙනකම්ම මහපුදුම විදිහට එදා ගිරාතුඩින් දේශනා කරපු දධර්මයයාගෙන ඉදල මනුස්සලෝකයේ බ්‍රහ්මණෙක් වෙලත් හැම දාටම ලෝබේ ආතැහරලා දානී ප්‍රගණ කළ කියලා. ලෝබේ ආතහැරලා මහන බමුණං උතුමං ආදීම් පුදුපුදා මහ පින්කම් සිද්ධ කර කරා අනිත්තයටත් තුගන්වමින්ගේ කාරණා මැල්ලගෙහිල්ල දෙව්ලෝවයි පුදුනා කියල සඳහන් කළ එදා අපේ භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දේශනාව නිමා කරනකොට එදා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ බනාාගෙනනිතපු භික්‍ෂූන් වහංශි අම්මට තාතල සලකව භික්‍ෂූන් වහන්සේ සංසාර සාගරයේ තරණය කරන්ඩ දහසක් නයින් ප්‍රති මණ්ඩිත ස්ොවා වූ මාර්ග දරම් පල්ලේ අවබෝධ කරගත් තා කියෙන සඳහන් කරන පෙනතිනි ඔබ සියලෝම දෙෙනත් දෙමවපියන්ට සලකන්නේෙ. අම්ම තාත්තා අපේ ජීවිතයේ ඒගොල්ුන් තිබුණ අපපේ උ කස ඇතුරජිම මරලදදාන්ඩ. ඉපදුනහම් මරලදාන්න. යම් තැනකට තල්ලු කල්ලදදාන්. මහ පාරට විශිකරල දාන්ඩ. ඒම තිරම් ගැබ්මලක් විදිහර මරලදාන්ඩ. නමුත්තේ කිසි කාරණාවක් අප දෙම ූපයක් පිුණුවින් කළේන. කොයි තරන් දරූ ලැබුවත් මට සම්පතා. කොයි තරන්දරු ලැබුවත් ඒකමට වාශනාවක්. එහෙම කියලා හිතමින් අපිේ මේ ලෝකෙට ජනත කළ පිනතින සහර දරුවූ දෙම උපියන්ගින් අනවා. උස් මහත් වඋනාහම කරදඩු ඒගොල්ලෝ හන්න උම්බල අපිට මොනොවද දුන්නේ කියලා. අපට මොවත්තුම්ල දුන්නන්නේ කියලා. ඔය ප්‍රශ්නයට ාග්‍යතුන් වහන්සේ ලබල දුන්න පිළිතුර තමයි ඒගොල්ලු මොනවත් අපට දෙෙන්්ඩ ඔන්නේ. දුන්න එකමදී ජීවිතය ජීවත එෙන්න්න දැදුන්නෙක විතරක් ඇති කියලයි බුදුප කියයනන් වාශස පැදිරි කලින්. දෙමවපියෝ අපට වෙන්න කිසීම දෙයක් දෙන්්ඩ ඔන්නේ ජීවිතයේ දන්දුන්නා. එම ඒ ඇති දෙමවුපියන්ට සලක්ඩය දෙමවුපියෝ අපිට. මේ මනුස්ස ලෝකෙට උපත ලබන්්ඩ ඉඩ දුන්නා මේ ලෝකයේ තියන ශ්‍රේෂ්ඨතම අභේධානේ පින්කම දෙමවපියෝ අපිට කළ ඒ අපේ ජීවිතය දන්දීම. අපි බුදුපියාණන් වහන්සේ දෙමවපියන් පිළිබඳු හුඟාකාරණ දේශනා කළ තියෙනවා. නොමු ධර්මදේශනාව නිමාවට පත් කරන්න කාලයේන බිලා තියෙන නිසා අදර අපි මේ දේශනාව මෙතිකින් නිමාවට පත් කරන්න උත්සාහ කරමු. මනු ලෝට උපන් හැමෝම. භාගයතුන් වහන්සේගේ ශ්‍රාවකයවනන් දෙම වපිය සැලකීම සිදු කළ යුතුමයි. පින්කර ගණඩ තියෙන විශේෂ අවස්ථාවක් දෙම උපියන්ට සැලකීමය එදා අපේ බෝසතාණන් වහන්සේ තිරිසං යෝනියේ පිදලා හිටියත් දෙම පියංරක ගත්තනං. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලබලයින් අපිට ඇයි බනි තමන්ගේ අම්මට තාතර සලකණ්ඩි. එමනන් වැරදුනානං වැරදුමතැන් හදාගෙන අම්ම තාත්තළඟට ගහි සමාාව ගණ්ඩේ. මගේ අම්මේ මගේ තාත්තිේ මගේ ඇතිේ උුගක් වැරදිවෙන්ඩ ඇති. ඒ සියල්ු වැරදිවලට මට සමාවදින්න මගේ අම්මි තාත්තේ අද පටන් ඔයගොල්ලුව. මගේ මුළු ජීවිත කාලයමම් පෝෂණය කරගන්නවා. මට ඒවිෙනින් ආශිරවාද කරන්්ඩි කියලාම් මගින් තාත්තගින් ඉල්ලන්. ඒ ආශිරවාදේ මහපින්කරගෙන සංසාරසාගරේ තරණය කරන තරන් විශේශාශිරවාදයක් බවට ඔබ හැම දෙෙනාටම පත්වෙනවා. එමනක් මේ යුත්තුම් වූ දර්ම කාරණා. ජීවිතේ ප්‍රගුණ කරමින් පපුරුදු පුහුණු කරමින් සංසාරසාගරයේ තරණය කර්ඩ මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිරවාදය ඔබ සියලෝම දෙනාට නිරන්තරයෙන් උදාපත්වීවා කියේලාශරවාද කරනවා මේ උතුම් උසද්ධර්ම දේශනා උත්තුලින් අප පිරැස් කළ සියලෝම කුසලයන් සම්මාධිට්ඨිකත බ්‍රහ්මරාජයෙන් දිවිරාජයෙන් වහන්සේලානු මෝදං වීවා ඔබේ මගින් පිම් බලාපොරතුයෙන සංසාර්ගත ඥාතිවර්ගයානු මෝදන් වීවා මුර ලෝක ධාත්වම නිදුක් නිරෝගිසූ පත්වීවා අපි හැම දෙනාම උපදින සියලෝ මාත්මවාරවල් වලදී. සම්මාධිට්ටිගත වීවා නිර්මල පරි්‍යාප්ති ආසන්ඩ දරණ්ඩ වචනෙන් පුරුදු පුහුණු කරණ්ඩ ප්‍රත්නත ර යාශිරවාදී නිරන්තරින් උදාපත්වීවා. ඉතාමත් මෙ එක්මම් භවයක ඉතාමත් කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ු ධර්මාව බෝධීක්ෂනසිමුදෙසාම.මවුතුම් වූ කුසලයෝ ඔබට මට පාර්මී ධර්මයන් බෞ්ටම පත්ටීවා කියල ප්‍රාර්ථනා කරගනිමු. ආකා සට්ට ආච්ච බොම්මට්ට හාදීවානාගා මහිදිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන් තුළෝ කසාසනංතිී. දේවෝ වස්සතුකාලීනේ සස්්‍ය සම්පත්ති හෝතුච, පීතෝ භවතුළුකූචේ, රාජාභවතු දම්මිකෝ.